පන්දුවාරයකට ලකුණු 36ක් ගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. පන්දුවාරයේ පන්දු 6ම නීත්‍යානුකූල පන්දු වෙනවා නම් ඒ පන්දු 6ටම 6 පාර 6ක් ගහන්න ඕන ලකුණු 36ක් ගන්න නම්. දකුණු අප්‍රිකාවේ ජෙබි ඩොමිනි පසුගිය දකුණු අප්‍රිකාවේ තිබුණු තරගයකදී ලකුණු 37ක් ගත්තා. හැබැයි මේ ලකුණු ප්‍රමාණයත් නෙමෙයි එක් දින තරගයක ප්‍රතිකරුවෙක් ගත්ත වැඩිම ලකුණු ප්‍රමාණය විදිහට තියෙන්නේ. අපි බලමු පන්දුවාරයකට වැඩිම ලකුණු ගත්ත අවස්ථා පහ මොනවද කියලා. මෙතෙන්දී අපි කතා කරන්නේ ජාත්‍යන්තර එක් දින තරග විතරක් නෙමෙයි දේශීය තරගත් එක්ක තමයි බලන්නේ. අංක 5ට ඉන්නේ ක්‍රිකට් ලෝකයේ බිහිවුණු සුපිරිම ප්‍රතිකරුවෙක් විදිහට සැලකෙන විවියන් රිචඩ්ස්. රිචඩ්ස් 1977 එංගලන්ත ප්‍රාන්ත තරගයකදී ග්‍රෙවනි කියන පන්දු යවන්නාගේ පන්දුවාරයකට ලකුණු 34ක් අරගෙන තියෙන්නේ 6 පාර 5ක් එක්ක සහ 1 4 පාරක් එක්ක. ඉන්දියාවේ රයිපි ගොම්ස් කියන ප්‍රතිකරුවා වාර්තාවේ 4 වෙනි තැන ඉන්නේ රවි තේජා කියන පන්දු යවන්නාගේ පන්දුවාරයකට 6 පාර 5ක් 4 පාරක් සහ වයිට් පන්දුවකින් ලබාගත් ලකුණු 1ක් එක්ක ලකුණු 35ක් අරගෙන. ජාත්‍යන්තර එක් දින තරගයක නෙදර්ලන්තයේ වෑන් බුන්ගේ කියන පන්දු යවන්නාගේ පන්දුවාරයකට 6 පාර 6ක් එල්ල කරලා ලකුණු 36ක් ගත්ත දකුණු අප්‍රිකාවේ හසල් ගිබ්ස් තමයි වාර්තාවේ 3 වෙනි තැන ඉන්නේ. පසුගියදා තිබුණු තරගයක දකුණු අප්‍රිකාවේ එඩි ලේන් කියන පන්දු යවන්නාගේ පන්දුවාරයකට 6 පාර 5ක් 4 පාරක් දුවලගත් ලකුණු 2ක් සහ නිපන්දුවකින් ලැබුණු ලකුණක් එක්ක ලකුණු 37ක් ගත්ත ජේපී ඩොමිනි තමයි වාර්තාවේ 2 වෙනි තැන ඉන්නේ. වාර්තාවේ පළවෙනි තැන ඉන්නේ බංග්ලාදේශයේ තිබුණු එක් දින තරගයකදී අලුද්දීන් බාබු කියන පන්දු යවන්නාගේ පන්දුවාරයකදී ලකුණු 39ක් ගත්ත එල්ටන් චිකුම්බුරා. චිකුම්බුරා මේ ලකුණු ප්‍රමාණය අරගෙන තියෙන්නේ 6 පාර 4ක් 4 පාර 3ක් වයිට් පන්දු 2ක් සහ නිපන්දුවකින් ලැබුණු ලකුණුකුත් එක්ක. මේ වාර්තාවේ උඩින්ම ඉන්න අපේ ප්‍රතිකරුවා තමයි සනත් ජයසූරිය. සනත් පන්දුවාරයක ලකුණු 30ක් බැගින් අවස්ථා 2ක් ලබාගෙන 15 වෙනි තැනයි 16 වෙනි තැනයි තමයි දිනාගෙන ඉන්නේ. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේවල් බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන subscribe button එක click කරලා අපිට subscribe කරන්න. තවත් යාළුවෙකුට මේ වගේ video බලන්න මේ video එක share කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් video එකකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.